ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පාසල් ක්‍රීඩා අතුරින් පාසල් ක්‍රිකට් වලට පස්සේ තියෙන මොන ක්‍රීඩාවද? ඔව්, ඒ තමයි රග්බි. අද අපි බලමු වැඩිම පාසල් ලීග් රග්බි ශූරතාවයන් ප්‍රමාණයක් ජයග්‍රහණය කරපු පාසල් මොනවද කියලා. මම අසංක හදිරා පෑල මේ ඇසිදිසි. 1932 සිට 1941 වසර දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ලීගය බවට පත්ව තිබුණේ අන්තර් සමාජ රග්බි ලීගයයි. එම කාල පරිච්ඡේදය තුලදී රාජකීය විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය යන විද්‍යාල පමණක් කුඩා ලීගයක ක්‍රීඩා කොට තිබෙනවා. පාසල් රග්බි ලීග් තරගාවලියක් මිල වශයෙන් ආරම්භ වී ඇත්තේ 1973 වසරේදී. සෑම තරගාවලියකදී මෙන්ම මෙම තරගාවලියේදී කොළඹ සහ මහනුවර අතර සටන කැපී පෙනෙනවා. විවිධ පාසල් විසින් පාසල් රග්බි පිටියට ගෙන එන්නේ විවිධ දස්කම්. කොළඹ ක්‍රීඩකයන් විසින් ශක්තියත් මහනුවර පාසල් වලින් වේගයත් රග්බි පිටියට එක්වනවා. පාසල් රග්බි ලීග් ශූරතාවයන් දිනා ගැනීමට මෙතෙක් සමත් වී ඇති පාසල් අපි මුලින්ම හඳුනා ගනිමු. කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, මහනුවර කිංසුඩ් විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය යන පාසල් පමණයි මෙතෙක් පාසල් රග්බි ශූරතාවයන් දිනා ඇත්තේ. ශූරතාවයන් ප්‍රමාණය ගැන සලකා බැලුවොත් මහනුවර පාසල් විසින් 11 වතාවකුත්, කොළඹ පාසල් විසින් 39 වතාවකුත් පාසල් ලීග් රග්බි ශූරතාවය ජයගෙන තිබෙනවා. ඉන් වැඩිම වසර ගණනකදී ශූරතාවයන් ජයග්‍රහණය කළ කණ්ඩායම් මෙසේ හඳුනාගත හැකි. අඩුම ශූරතා ප්‍රමාණය සිට වැඩිම ශූරතාවයන් ප්‍රමාණය වෙත අපි අවධානය යොමු කරමු. රාජකීය විද්‍යාලයේ 15 වතාවක් ලීග් රග්බි ශූරයන් බවට පත්ව තිබෙනවා. මෙතෙක් වැඩිම පාසල් රග්බි ලීග් ශූරතාවයන් ජයග්‍රහණය කොට ඇත්තේ රාජකීය විද්‍යාලයයි. 1973 වසරේ පැවැත්වූ පළමු පාසල් රග්බි ලීගයේ සම ශූරතාවය ඇතුළුව අපරාජිත ලීග් ශූරතා දෙකක්ද ඔවුන් සතුයි. ඉසිපතන විද්‍යාලයේ දැනට 11 වතාවක් පාසල් ලීග් රග්බි ශූරතාවය ජයගෙන තිබෙනවා. ඉන් 2014 දී ලද ලීග් ශූරතාවය සහ 2016 දී ලද ශූරතාවය අපරාජිත ශූරතාවයන්. ශාන්ත තෝමස් විද්‍යාලයේ මේ වන විට දිනා ඇති පාසල් ලීග් ශූරතාවයන් ප්‍රමාණය 8ක්. ඉන් 1975 සහ 1976 යන වර්ෂවලදී ඔවුන් ලද ශූරතාවයන් සම ශූරතාවයන්. ත්‍රිත්ව විද්‍යාලයේ දැනට පාසල් ලීග් රග්බි ශූරතාවයන් 6ක් ජයගෙන තිබෙනවා. 1973 වසරේ සම ශූරතාවයේද ඊට ඇතුළත්. ශාන්ත පීතර විද්‍යාලයත් ලීග් රග්බි ශූරතාවයන් දිනූ පාසලක්. ඔවුන් විසින් මේ දක්වා දිනා ඇති පාසල් රග්බි ලීග් ශූරතාවයන් ප්‍රමාණය 5ක්. 1973 වසරේ සම ශූරතාවයේ දිනු කණ්ඩායම් ත්‍රිත්වයට ඔවුනුත් ඇතුළත් වුණා. කිංසුඩ් විද්‍යාලයේ මේ වනතෙක් දිනා ඇති පාසල් රග්බි ලීග් ශූරතාවයන් ප්‍රමාණය 3ක්. පළමු වරට 2004 වසරේ ශූරතාවයේ දිනාගත් ඔවුන් 2005 වසරේදීද එය තමන් වෙත රඳවා ගන්නට සමත් වුණා. ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විසින් මෙතෙක් දිනා ඇති ලීග් රග්බි ශූරතාවයන් ගණන 1ක් පමණයි. 2001 වසරේ ඔවුන් ඒ ජය ලැබුවා. ධර්මරාජ විද්‍යාලයේද එක් පතාවක් පාසල් රග්බි ලීග් ශූරතාවය ජයගෙන තිබෙනවා. ඒ 2013 වසරේදී. ධර්මරාජ විද්‍යාලයේ එම ශූරතාවය ලබා ගත්තේ අපරාජිතව වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රමුඛ පාසල් රග්බි කණ්ඩායම් අතුරින් වෙස්ලි විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, සහිරා විද්‍යාලය වැනි කණ්ඩායම් මෙතෙක් පාසල් ලීග් රග්බි ශූරතාවයක් දිනා ගැනීමට සමත්ව නැහැ. එළබෙන තරගවාරයන් ඔවුන්ගේ විය හැකි. හොඳයි, දැනට වසර 45ක ඉතිහාසයක් තියෙන පාසල් රග්බි ලීග් ඉතිහාසයේ ඔබ දැකපු වඩාත්ම ශක්තිමත් කණ්ඩායම මොකක්ද? ඔබේ අදහස් වලට ඉඩ කඩ විවෘතයි. නැවත හමුවෙමු තවත් සතියකින්. මේ තමයි ඇසිදිසි.